ආයුබෝවන්. ගොඩක් දවසකින් ඔයාලට පාර්ට් ටයිම් ජොබ්ස් ගැන වීඩියෝ එකක් අරගෙන ආවේ නැහනේ. ඉතින් අපි අද තීරණය කරා මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න, ඉගෙන ගන්න, රැකියාවක් කරන ඔයාට අමතර ආදායමක් උපය ගන්න පුළුවන් ටිකක් පහසු පාර්ට් ටයිම් ජොබ්ස් පහක් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් අපි මේ පාර්ට් ටයිම් ජොබ්ස් පහ ඔන්ලයින් ජොබ්ස් දෙකක් සහ ඔෆ්ලයින් ජොබ්ස් තුනක් විදිහට තමයි කතා කරන්නේ. ඒ නිසා ඔයාට හොඳ කම්පියුටර් එකක් සහ ඒ පිළිබඳ ලොකු දැනුමක් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයාට දවසට පැය කිහිපයක් මහන්සි වෙන්න පුළුවන් නම් ඔයාට මේ පාර්ට් ටයිම් ජොබ්ස් පහෙන් එකක් හරහා අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරලාම තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පස්වෙනි එක තමයි ඉවෙන්ට් ප්ලෑන. අද වෙනකොට ඉවෙන්ට් ප්ලෑනර්ස්ලා සඳහා ඉතාම හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. සරලවම කිව්වොත් ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක් කියන්නේ ඕනම උත්සවයක තියෙන ඇක්ටිවිටීස් සංවිධානය කරලා ඒ උත්සවයේ අවසානය වෙනකම්ම නිවැරදිව කළමනාකරණය කරන පුද්ගලයාට. උදාහරණයක් විදිහට වෙඩින්ග්ස්, බර්ත්ඩේ පාටීස්, විවිධ ඔෆිස්වල ෆන්ක්ෂන්ස්, ක්‍රීඩා උත්සව වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. අද වෙනකොට මිනිසුන්ගේ තියෙන කාර්යබහුලත්වය සහ මේ ෆන්ක්ෂන් සංවිධානය කරගන්න ලොකු දැනුමක් නොමැතිකම හින්දා මේ ඉවෙන්ට් ප්ලෑනර්ස්ලා සඳහා ඉතාම හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මුලින්ම ඔයාගේ පවුලේ කෙනෙක්ගේ තියෙන වෙඩින් එකක්, බර්ත්ඩේ පාටි එකක් හරි මොනවාම හරි උත්සවයක ප්ලෑනින් කරලා හොඳ දැනුමක් අරගෙන වැඩේ කරන්න පටන් ගන්න. ඔයා මුලින්ම ටිකක් මහන්සි වෙලා ඉවෙන්ට්ස් කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා එයාලට අවශ්‍ය විදියට ඒව හරියට කරලා දුන්නොත් ඊට පස්සේ ඔවුන් හරහාම ඔයාට ඉවෙන්ට් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉවෙන්ට් ප්ලෑනින් සම්බන්ධ විවිධ පාඨමාලාවන් පවා තියෙනවා. ඔයාට පුළුවන් ඒ පාඨමාලාවක් කරලා ඒ හරහා තවත් හොඳ දැනුමක් ලබා ගන්න. ඉතින් මේක රැකියාවකට අමතරව මාසික විශාල මුදලක් උපයන්න පුළුවන් ඉතාම හොඳ පාර්ට් ටයිම් ජොබ් එකක්. හතරවෙනි එක තමයි බ්‍රෝකර් සර්විස්. බ්‍රෝකර් සර්විස් කියන්නේ අපිට විශාල මුදලක් උපය ගන්න පුළුවන් හොඳ පාර්ට් ටයිම් ජොබ් එකක්. සරලවම බ්‍රෝකර් සර්විස් කියන්නේ යම් කිසි භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලදී ගන්න පුද්ගලයෙක් සහ විකුණුම්කරුවෙක් එකිනෙකට සම්බන්ධ කරලා ඒ වෙනුවෙන් කමිෂන් මුදලක් ලබා ගන්න එක. සාමාන්‍යයෙන් මේ විදිහට විකුණුම්කරුවෙක් සහ ගැනුම්කරුවෙක් සම්බන්ධ කරාම ඒ විකුණන භාණ්ඩේ හරි සේවාවේ වටිනාකමින් 3% මුදලක් කමිෂන් විදිහට අදාළ විකුණන පුද්ගලයා විසින් බ්‍රෝකර්ට ලබා දෙනවා. ඔයාට පුළුවන් ඉඩම්, නිවාස, වාහන, විවිධ යන්ත්‍ර උපකරණ වගේ ඕනම දෙයකට බ්‍රෝකර් සර්විස් එකක් ලබා දෙන්න. ඉතින් ඔයාට මහන්සි වෙලා මාසයකට ඉඩම් කීපයක්, එහෙමත් නැත්නම් වාහන කීපයක් වගේ අලෙවි කරගන්න පුළුවන් නම් ලක්ෂ 5-6ක් වුණත් මේ හරහා පහසුවෙන් උපයන්න පුළුවන් ඔයාට. ඉතින් ඔයාට පුළුවන් ikman.lk, Rea7, Facebook Marketplace වගේ ඔන්ලයින් මාකට් හරහා මේ ගැනුම්කරුවන් සහ වික්‍රම්කරුවන් සම්බන්ධ කරගෙන මේ බිස්නස් එක කරගෙන යන්න. මේක ඔයාට කිසිම ආයෝජනයක් නැතුව පටන් ගන්න පුළුවන් වගේම මේ හරහා ඔයාට යම්කිසි ආදායමක් එනකොට ඔයාට පුළුවන් මේ නිවාස, වාහන වගේ දේවල් ඔයාම මිලදීගෙන ඒවත් තවත් හොඳට අලුත් වැඩියා කරලා වැඩි ලාභයක් තියාගෙන අලෙවි කරන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට බ්‍රෝකර් සර්විස් ආයතනයක් දක්වා මේක පුළුල් කරගන්නත් පුළුවන්. ඔයත් මේ වගේ 1x bet අරා මාසයකට ලක්ෂයකට වඩා උපයන්න කැමතිද? ඔයාගේ ෆෝන් එකෙන් ඊටම පහසුවෙන් ලක්ෂයකට වඩා උපයන්න කැමති නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් අදම මේ වීඩියෝ එක බලන්න. වැඩි විස්තර සඳහා 0.72.095.5796 නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. තුන්වෙනි එක තමයි ෆොටෝග්‍රැෆි. විනෝදාංශයක් විදිහට පටන් අරගෙන මුදල් උපයන්න පුළුවන් තවත් ඉතාම හොඳ පාර්ට් ටයිම් ජොබ් එකක් තමයි ෆොටෝග්‍රැෆි කියන්නේ. වෙඩින් ෂූට්ස්, බර්ත්ඩේ ෂූට්ස්, ප්‍රී ෂූට්ස්, විවිධ ෆන්ක්ෂන් සඳහා මෙන්ම මොඩල් ෂූට් සඳහා අද වෙනකොට ඉතාම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඔයාට පුළුවන් මුලින් යම්කිසි ආයෝජනයක් කරලා හොඳ කැමරාවක් මිලදීගෙන ෆොටෝග්‍රැෆි පිළිබඳ හොඳ පාඨමාලාවකුත් හදාරලා මේ වැඩේ පටන් ගන්න. මේක ඇත්තටම රැකියාවක් කරන කෙනෙක්ට උනත්
ඉතාම හොඳ part time job එකක්. මොකද රැකියාවක් කරන කෙනෙක්ට උනත් wedding shoot කරන time එකක් නැති උනත් අනෙක් shoots හරහා හොඳ මුදලක් මාසිකව උපයන්න පුළුවන් හින්දා. ඉතින් ඔයාට මේ photo shoots වලට අමතරව ඔයා travel කරන තැන්වල විවිධ සත්තුන්ගේ ඡායාරූප, විවිධ ස්ථානවල ඡායාරූප අරගෙන Shutterstock, Alami, Adobe Stock වගේ photo selling platform වල අලෙවි කරලා ඒ හරහත් විශාල මුදලක් මාසිකව උපයන්න පුළුවන්. ඉතින් මේ photo selling ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා අපි. ඒකත් බලලා ඔයාට පුළුවන් මේ photo selling ගැන තවත් හොඳ අයිඩියා එකක් ගන්න. ඊළඟ එක තමයි micro task. අපි නිතරම කතා කරන ඉතාම හොඳ ක්‍රමයක් තමයි micro tasking කියන්නේ. ඉතින් අපි මේ ගැන වීඩියෝ කීපයක්ම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවිල්ලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ micro tasking හරහා ඕනම කෙනෙක්ට ඉතාම සාර්ථකව සහ පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් හින්දා. ඒ වගේම තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් වුණත් කිසිම ස්කිල් එකක් නැතුව මුදල් උපයන්න මේක ඉතාම හොඳ ක්‍රමයක්. මෙතනදී සරලවම ඔයාලට කරන්න තියෙන්නේ YouTube channel subscribe කරන්න, Twitter account follow කරන්න, website වල article කියවන වගේ ඉතාම සරල දේවල්. මේ හරහා මාසයකට ලක්ෂ ගණන් හොයන්න බැරි වුණත් අනිවාර්යයෙන්ම රුපියල් 50,000කට වඩා වැඩි මුදලක් හොයන්න පුළුවන් ටිකක් මහන්සි වෙනවා. Spout gigs, higher talent, micro workers, rapid workers වගේ විශ්වාසවන්ත micro tasking website කිහිපයක්ම තියෙනවා ඔයාලට register වෙලා වැඩ කරන්න. ඉතින් අප මේ කතා කරපු හැම වෙබ්සයිට් එකම හොඳින් පේමන්ට් කරන විශ්වාසවන්ත වෙබ්සයිට්ස්. ඉතින් මේ හැම වෙබ්සයිට් එකකම රෙජිස්ටර් වෙලා වැඩ කරන විදිහ ගැන අපි වීඩියෝස් කිහිපයක්ම කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් වලත් ලින්ක්ස් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. අද අපි කතා කරන අන්තිම මාතෘකාව තමයි ෆ්‍රීලාන්සින්. අද වෙනකොට තවත් ඉතාම ජනප්‍රිය ඔන්ලයින් මනී මේකින් මෙතඩ් එකක් තමයි ෆ්‍රීලාන්සින් කියන්නේ. සරලවම ෆ්‍රීලාන්සින් කියන්නේ ඔයාට මොනවා හරි ටැලන්ට් එකක් තියෙනවා නම් ඔයාට ඒ ටැලන්ට් එක එහෙමත් නැත්නම් ස්කිල් එක අලෙවි කරලා ඒ වෙනුවෙන් මුදල් උපයන එකට. ඔයාට මේ ෆ්‍රීලාන්සින් හරහා මාසිකව ලක්ෂ ගණනක් වුණත් උපයන්න පුළුවන්. හැබැයි මේක මයික්‍රෝ ටාස්කින් කරනවා වගේ සරල නම් නැහැ. ඔයාට මේ සඳහා ටිකක් මහන්සි වෙන්න වෙනවා වගේම ඔයා ෆ්‍රීලාන්සින් කරන ශ්‍රේෂ්ඨය පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මොකද මේ හරහා විශාල මුදලක් උපයන්න පුළුවන් හින්දා ලොකු තරඟයක් තියෙනවා. ඔයාට පුළුවන් වීඩියෝ එඩිටින්, ග්‍රැෆික් ඩිසයිනින්, වෙබ් ඩිසයිනින්, ෆ්‍රීලාන්ස් රයිටින්, ප්‍රූෆ් රීඩින්, සෝෂල් මීඩියා මාකටිං වගේ ඔයාට හොඳ ස්කිල් එකක් තියෙන ඕනම කැටගරි එක වැඩ කරන්න ගන්න. ඉතින් අපිට අපේ මේ ස්කිල් එක අප්වර්ක්, ෆයිවර්, ෆ්‍රීලාන්සර්, පීපල් පර් හවර් වගේ වෙබ්සයිට් වල පෝස්ට් එකක් එහෙමත් නැත්නම් ගිග්ස් දාලා ඒ හරහා ඕඩර්ස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධ Facebook groups වලත් post දාලා ඒ හරහා හොඳ customer base එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ටික කාලයක් මහන්සි වෙන්න පුළුවන් නම් මේක මාසිකව විශාල මුදලක් උපයන්න ඉතාම හොඳ ක්‍රමයක්. ඉතින් අපි මේ freelancing සම්බන්ධ videos කිහිපයක්ම කරලා තියෙනවා. ඒ video වල links අපි description එකේ දාලා තියන්න. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඕනම කෙනෙක්ට අමතර ආදායමක් උපයන්න පුළුවන් ඉතාම හොඳ part time jobs පහක් ගැන. මේ පහෙන් එකක් හරි අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න උදව් වේවි. ඉතින් ඒක හින්දා මේ පහෙන් ඔයාට ගැලපෙන එකක් හරි අනිවාර්යෙන්ම ඇති. ඒ හින්දා අනිවාර්යෙන්ම try කරලා බලන්න. එහෙනම් අපි අදට ගිහින් එන්න. ඔයාලා